ගරු ස්වාමින් වහන්ස, ශ්‍රී දළදා මාලිකාවේ දන්ත ධාතුන් වහන්සේ බොහෝ දිනාට වන්දනාමාන කිරීම පිණිස, දැක බලා ගැනීම පිණිස එළියට වැඩම කරන අවස්ථාවන් වල විවිධ වූ ආශාරිමත් සිද්ධීන් වෙනවා. වර්ෂාව ඇදහැලීම වැනි සිද්ධීන් අපිට උදාහරණයක් හැටියට දැක්විය හැකි. එවැනි සිදුවීමුත් දෙවියන්ගේ ආශ්චර්යයන්ද ස්වාමින් වහන්ස? එහෙ අනිවාර්යෙන් මේ දෙවියන්ගේ ආශිර්වාද. බුදුරජාණන් වහන්සේ කියනවා හේතුන් කීපයක් නිසා වැසි වසිනවා කියලා. තේරෙනවද? එකක් දෙවියන් කාමච්ඡන්දයන් විඳිනකොට වැහි වදිනවා. දෙවියෝ කියන්නේ මේ සෑම වලාකුලකට අධිග්‍රහිත දෙවියන් ඉන්නවා. හොඳද? මේ සෑම වලාකුලටම අධිග්‍රහිත වෙච්ච දෙවියෝ ඉන්නවා. ඒගොල්ලන් කියනවා වැස්ස වලාහක දෙවියෝ කියලා. ඔය යමෙක් වලාකුළු උපාදානය කරගෙන වැස්ස උපාදානය කරගෙන ওই ජීවත් වෙන අය ඉන්නවනේ. සමහර ගම්මානවල ඒගොල්ලෝ දන්නවා වහින වෙලාවක් දන්නවා පායන වෙලාවක් දන්නවා ඒවා උපාදානය කරගෙන ඒගොල්ලෝ ජීවත් වෙනවා. එතකොට මැරෙන වෙලාවේ මෙවැනි උපාදානයන් සකස් වුණොත් වැස්ස කෙරේ තෘෂ්ණාව එහෙම සකස් වුණොත් ඒ අය ඒ වලාකුළු වල ගිහිල්ලා වැස්ස වලාහක දෙවියන් කියලා උපදිනවා. තේරෙනවා? බුදුරජාණන් වහන්සේ කියනවා වැස්ස වලාහක දෙවියෝ කවුද? වැස්ස වලාහක දෙවියන්ගේ විසව කවුද? වැස්ස වලාහක දෙවියන්ට මේ බොහොම ලස්සන ස්වරූපී දූවරු දෙන්නෙක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලොකු දුවගේ නම තමයි කෝකනදා, පොඩි දුවගේ නම තමයි චුල්ල කෝකනදා කියලා කියනවා. එතකොට මේ වගේ මේ දෙවියන්ට දූවරු දෙන්නෙකුත් ඉන්නවා. මේ දූවරු සිය ගණන් දිව්‍යාංගනාව වට කරගෙන ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේගොල්ලෝ කාමච්ඡන්දයන් විඳිනවා, විනෝද වෙනවා, සතුට වෙනවා. අපි ක්‍රිකට් ගහනවා, වොලිබෝල් ගහනවා, සෙල්ලම් කරනවා වගේ ඒගොල්ලොත් වලාකුළු දිඳන් සතුට වෙනවා, කාමච්ඡන්දයන් විඳිනවා, සෙල්ලම් කරනවා, විනෝද වෙනවා. එහෙම විනෝද වෙනකොට මේ වලාකුළු එකට ගැටෙනවා. එකට ගැටීම නිසා වැස්ස ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වැස්ස ඇතිවීමට තව හේතුවක් තමයි සතර මහා ධාතුව කිපීම නිසා වැස්ස ඇති වෙනවා. දැන් ඔය මහා ගොරවල අකුණු ගහලා ඔය වැසින වැනි සීන්නේ ඒ වැස්ස වලාක දෙවියෝ එකට සම්බන්ධ නැහැ. ඒවා සතර මහා ධාතුවේ කිපීම නිසා ඇති වෙනා වූ දේවල්. තේරෙනවද? ඔය සමහරලාට අපි පින්කමක් කරද්දී ලස්සන මල් වැහි වැහින්නේ ඒවා වැස්ස වලා දෙවියෝ සතුටු වෙනවා. ඒ වෙලාවට කාමච්ඡන්දයන් විඳිනකොට ඒ මල් වැහි වැහිනවා. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වැස්ස ඇති වෙන්න මේ රාහු කියන අසුරේන්ද්‍රයා එයාගේ දෝතින් මහසාගරයේ දෝතින් අත් දෙක දාලා වතුර අහුරක් අරගෙන මෙහෙම කළා බිමට දැම්මොත් ඒ වතුර අහුරට මුළු දඹදිවටම වහිනවා කියනවා. තේරෙනවද? මොකද රාහු කියන අසුරේන්ද්‍රයා ඒසා මේ ලෝකයේ තියෙන විශාලම සත්වේ. තේරෙනවද? අපි කියනවා මේ ඉර රාහු ගිල්ලා කියලා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ රාහු ඇවිල්ලා ඉර ගිලිනවා. තේරෙනවද? ගිලිනකොට මේ ඉරට අධිග්‍රහිත දෙවියෙක් බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා මේ රාහු ඉල ගිල්ලා කියලා. එතකොට මේ අඳුරුණා ලෝකෙම. තේරෙනවද? මොකද ඉර ගිල්ලා තියෙන රාහු. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දෙවියට කියනවා ඔබ ගිහිල්ලා ඉරට කියන්න බුදුරජාණන් වහන්සේගේ ආඥාවේ බලයෙන් මොහු අතරින් කියන්න කියලා. ඒ දෙවියා ගිහිල්ලා කියනවා රාහුට. ඒ කියන වෙලාවේ දෙවියා රාහුව අතරලා පැනල යනවා. තේරෙනවද? ඒ කියන්නේ රාහු කියන්නේ ඒසා විශාල කෙනෙක්. දැන් ඔබ හිතන්නකෝ, දැන් ඉර කියන ධර්මය මේ මොහොතේ මුළු ආසියාවටම එළිය කරනවා. ඔබ දැන් මෙහෙම අහස දිහා බැලුවොත් ඔබට පේන්නේ පුංචි රවුම විතරයි. නමුත් මේ පුංචි රවුම මේ මොහොතේ මුළු ආසියාවටම එළිය කරනවා. එහෙනම් බලන්න ඒසා ශක්තියක් තියෙන ඉරු රාහු ඇවිල්ලා ගිලිනවා නම් රාහු කොච්චර විශාල කෙනෙක් වෙන්න ඕනේද? රාහු ඉරටත් වඩා ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනේ. මේ රාහු එයාගේ ශක්තිමත් විශාල අත් දෙක මහසාගරයට මෙහෙම දහලා වතුර දෝතක් අරන් මෙහෙම කළා එළියට දැම්මොත් ඒ වතුර දෝතට මුළු දඹදිවම වහිනවා කියනවා නෝන. මෙන්න මේ කාරණා තුන නිසා වැස්ස සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා ඔය විශේෂයෙන්ම දළදා මාලිගාවේ පින්කම් කරද්දී ඔය විශේෂ ස්ථානවල පූජනීය ස්ථානවල පින්කම් කරද්දී ඒ ධාතුන් වහන්සේලා ප්‍රදක්ෂණයන් සිද්ධ කරද්දී ඒ වහින වැහි වැස්ස වලාහක දෙවියන් කාමච්ඡන්දයන් සතුටු වීම නිසා වහිනා වූ ඇහිනවා. ඒව ධර්මයේ සඳහන් වෙනවා.